ගොඩක් අය මේ කතාව දන්නේ නැහැ. මට පුතා හම්බෙන්න කලින් ඊට කලින් දරුවෝ දෙන්නෙක් හම්බෙන්න හිටියා. දෙන්නම නැති වුණා. ඉතින් දැන් නම් මට ආය හදන්න බැරි වෙයි. හැබැයි ඉතින් මං හිතනවා ඉතින් අර දෙන්නත් සමහරට ජීවත් වෙලා හිටියා නම් මට උපද්දවන්න පුළුවන් වුණා නම් අද මට පස්සේ දරුවෝ. මම දැනගෙන ඉඳලා නෙමෙයි කැම්පේන් එක කරේ. මට වෙන හැම කැම්පේන් එකකටම වඩා මේ කැම්පේන් එක හරි අසීරු වුණා. යන යන තැන වමනේ යන්න ගත්තා. යන යන තැන කලන්දි දාන්න ගත්තා. රැස්වීම මම මගහැරියා. හැබැයි මම හිතුවේ නෑ හීනකින්වත් මම ප්‍රෙග්නන්ට් වෙන්නේ නැති කියලා. මගේ තුන්වෙනි බබා දුව දැන් ඉන්න. එයාත් මට අහිමි වෙන්න ඔන්න මෙන්න තීදි තමයි අපි අර මිරකල් බේබි කියලා කියන්නේ. මට ගිය සැරේ ඡන්දේ මට ඇත්තටම කැම්පේන් එක කරගන්න බැරිුණා. මම ගොඩක් අය අහනවා ඇයි පරාදුනේ කියලා. ඒකත් එක හේතුවක්. මොකද කැම්පේන් එක කරන අතරතුරේදී රැස්වීමකදී මට යව අහිමි වෙනවා කියලා දැනගත්තා මම. දැන් නැතිවීම අවදානම ඇති නිසා මගේ ඩොක්ටර් අර කොන්දට ඉන්ජෙක්ෂන් වගේක් ගහලා මට දවස් දෙකක් මම නවලෝකේ නැවතිලා හිටි නවලෝකේ මං ගියේ. ඊට පස්සේ ඩොක්ටර් කිව්වා කැම්පේන් එක නවත්තන්න කියලා. ඉතින් ඒ අනුව මට කැම්පේන් එක කරගෙන යන්න බැරි වුණා. හැබැයි ඉතින් ඡන්දේ පරාද වුණත් දැන් දරුවගේ චූටෙක් නැගේ මුණ දකින්නකොට හිතෙනවා ඉතින් අපි අර මිරකල් බේබි කියන්නේත් ඒකයි. ඉතින් එයා ඉවර නැති වුණා නම් මම ලොකු මාන ලොකු මම අප්සෙට් එක කරනවා. මං මානසික වැටෙනවා. මම ඇසීම ආමන්ත්‍රණය කර කර ඉන්න අතරමැදි සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉස්සරහට එනවා. එනකොට මම ඔහුට ජය වේවා කිය මගේ රැස්වීම කතා කර කර ඉන්න ගම මට දැනුණා මම මට අහිමි වෙනවා කියලා දරුවව. ඊට පස්සේ ඒත් මම කතාව නැවතුනේ නෑ. මම මගේ වැඩේ ඉවර කරා. වැඩේ ඉවර කරලා මම සජිත් සර් ළඟට ගිහින් කිව්වා සර් මං ඊළඟ රැස්වීමට යන්නම් කියලා. මං එයාට එයාව කලබල කරේ නෑ. මොකද එයාට මොකද නැත්නම් එයාත් කලබල වුණොත් ඒක හරි නැති හින්දා ඊළඟට හොස්පිටල් එකට ගිහිල්ලා ඊළඟ කතාව තිබ්බේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට. එතුමා එතන මේ කතා මං කතා හරිපු තැනට යනකොට සම්පූර්ණේ බිම ලේ තිබිලා තියෙනවා. ඒතකොට තමයි ආ බය වෙලා මට මොකද උනේ කියලා කතා කරේ. මං කිව්වා සර් මම මගේ පුතා ඉපදිලා මට මාස 4න් වැඩවලට යන්න සිද්ධ වුණා. මම මේ ළමයාව තනිකරව හැදුවේ වාහනේ ඇතුලේ. කිරි දුන්නේ වාහනේ, පැම්පර්ස් මාරු කරේ වාහනේ එක්ක. මොහොතක් මගේ ඇස් වලින් එහාට ළමයාව මං මේ තිබ්බේ නැහැ. මොකද මට මාව විතරනේ විශ්වාස. කිසිම අම්ම කෙනෙක්ට පර්ෆෙක්ට් අම්ම කෙනෙක් වෙන්න බෑ. පර්ෆෙක්ට් මිනිසුත් නැත්තම් පර්ෆෙක්ට් අම්මලත් ඉන්න විදිහක් නැහැ. හැබැයි දෙවනියා පිළිසිඳ ගත්තේ අර දින 52 කාලේ. අගමැතිකම මේ විවස්ථා විරෝධීව මහින්ද රාජපක්ෂ දුන්නේ. ඉතින් ඒ කෑ දැන් මගේ දුවට කතා කරොත් එහෙම මේ අලබ ගෙදරට එනවා කතා කරන ඉතියේ දරුවා. ඒ මගේ ඒ සද්දෙත් එක්ක තමයි දරුවා මේ වුණේ. ඊට පස්සේ චූටිම බබා එයා හම්බුනේ ත්‍රැසීම් කරන කාලේ. ලොකු ලොකු දෙවනියයි චූටි එක නෑ කෙල්ල දෙන්න. හරි කට සද්දයි කටකාරයි ඒවා ගොඩක් අය මේ කතාව දන්නේ නෑ. දැන් මට තුන්වෙනි බබාගෙන් පස්සේ මං දරුවා තුන්වෙනි බබාගෙන් පස්සේ කොච්චර බලන්න පුදුමයක්ද කියන්නේ මට පෝස්ට් පාටම් ඩිප්‍රෙෂන් ආවා. ඒතොර මම ඡන්දිනුත් පරාද වෙලා ගෙදරට වෙලා කොරෝනාත් ආවා. ඉතින් මොකද අර ලොකු දෙන්නම හම්බෙලා මාස දෙකෙන් තුනෙන් මම වැඩවලට ගියානේ දරුවත් එක්කම. තුන්වෙනි එක්කෙනාට එහෙම දෙනකොට මට දරුවත් එක්ක කනෙක්ෂන් එකක් නෑ වගේ දැනුණා. දරුවත් එක්ක තරහ යන්න ගත්ත මේ චූටි දුවත් එක්ක. නිින්ද යන්නේ මට කන්න බෑ. බඩගිනි එන්නේ නැහැ. දරුවා අඬනකොට තරහ යනවා. මොන අම්මට දරුවන් උන තරහ යන්නේ. මට නිින්දක් නෑ. ඔහොම කිව්වම ඩොක්ටර් කිව්වා ආට පෝස්ට් පාටම් ඩිප්‍රෙෂන් තියෙන්නේ. අපි පොඩ්ඩක් සෙෂන් එකක් කරලා බලමු කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නෝනාට කතා කරා. ගොඩක් අය ආගේ ඇත්ත කතාව දන්නේ නැහැ. මම එයාව ළඟින් ආශ්‍රය කරන හින්දා මම දන්නවා. එයාට දරුවෝ නැති එකේ හරියට විඳවනවා ඒක නිසා. ඒ හින්දා එයා මගේ චූටි දුව බඩේ ඉන්නකම් මාව හුත්තට බලාගත්. කිව්ව කවදා හරි දවසක මම ආසයි මේ දරුවව මං ආසයි මේ දරුවව ගන්න කියලා. මං කිව්වා මගේ දරුවව මට දෙන්න බෑ. ඔය ජලනි ප්‍රේමදාස ගැන මම විශේෂයෙන් කියන්නේ මං එයාගේ කතාව මං ඉස්සර එයා ගැන දැනගෙන හිටියේ නෑ. මං ඉස්සර එයාට කැමතිත් නෑ ඇත්තම කියනවනම්. පස්සේ ආයෙ ආශ්‍රය කරන්න ගත්තම සමාජෙන් ඇයට ඔබට මතකද මේ එක්තරා දේශපාලක්ෂි මං නම කියන්නේ ප්‍රධාන පෙළේ දේශපාලක්ෂණෙක් ඇයට දරුවන් අහිමි වීම ගැන ප්‍රසිද්ධිය කතා කරා. එතනදී මම ඇත්තටම හරි කනගාටන මොකද මම කතාව දන්න නිසා ඇය මාතේ කොච්චර ඇඬුවද කියලා මම දන්නේ. කවදාවත් එපා දරුවෝ නැති කෙනෙක්ට දරුවෝ නැති දරුවෝ බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඔහට දරුවෝ නෑ නේද කියලා අහන්නේ. ඒක හරියට වේදනාව ඒක දන්නේ මේ මිනිස්සුය විතරනේ. අම්මලා 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 ලෝකේ විවිධාකාර නම් ගම් තියෙනවනේ. හැබැයි ඒ ලෝකේ මොන නමගම ලැබුණත් අම්මා කියන නම ලැබෙන්නේ අම්මා කෙනෙක් වුණාම විතරයි. හිරුනිකා අයිවන් අයිවන් අම්මා කෙනෙක්. ඔව් මං කැමති මේ
අම්ම කෙනෙක්ද එහෙම නැත්නම් දරුවෝ ගොඩකට අම්ම කෙනෙක් වෙන සූදානම් වෙච්ච කෙනෙක්ද ඕනෑම අම්ම කෙනෙක් උනායින් පස්සේ ඒ අම්මට හැම දරුවම තමුගේ දරුවෙක් වගේ හිතන එක තමයි උතුම් අම්ම කෙනෙක් කියලා කියන්නේ ඒ කියන්නේ තමුන්ගේ දරුවෝ විතරක් නෙවෙයි තමුන්ගේ දරුවෝ පාසලට යන අනිත් දරුවෝත් තමුන්ගේ දරුවෝ වගේ හිතනවනේ. පාරේ සිංගමන්නේ දෙන ඒ අම්මලගේ ළමයිනුත් තමුන්ගේ අම්මා දරුවෝ කියලා හිතනවනේ. ඒක ඇත්තටම ලොකු හැඟීමක් ඒක බරපතල හැඟීමක් ඒ හැඟීම මම දන්නේ දැන් ඒක එතනටත් එතනට ගියායින් පස්සේ තමයි මම හිතන්නේ අනිවාර්යෙන් මෞත්වේ ඉහළම තැනට යන්නේ කියලා මම හිතන ඕන කෙනෙක්ට මවක් වෙන්න පුළුවන් තමුන්ගේ දරුවන්ට විතරක් වෙන්නත් පුළුවන් තමුන්ගේ දරුවෝ ගැන විතරක් හිතලා ආත්මార్థකාමීත්වයෙන් හිතන්නත් පුළුවන් ඒත් අපි කියන්නේ අම්මගේ ආදරේ අඩුවක් කියලා හැබැයි ඉතින් හැම තමුන්ගේ දරුවෝ වගේම හැම දරුවම මේ වගේම නේද කියලා හිතනවා නම් ඒක එතනින් එහාට ගිය එකයි ඉතින් මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ මගේ දරුවෝ තුන්දෙනා වගේම හැම දරුවෙක්ම ඒ හා සමාන සිතුම් පැතුම් තියෙන ඒ හා සමාන පෝෂණයක් අවශ්‍ය ඒ හා සමාන පරිසරයක් ආදරයක් අවශ්‍ය කට්ටිය කියලා දරුවෝ ටිකක් කියලා හිතන මානසිකත්වයෙන්ද මම උත්සාහ ගන්නෙ. හොඳයි අද දවසේ මේ වැඩසටහන අම්මා කෙනෙක් ගැන කතා කරන්නේ. හැම අම්මටම උණුහුමක් තියෙනවා තමන්ගේ දරුවෝ ගැන. අපි අතීතයට යමු. අවුරුදු 6කට කලින් මම හිතන්නේ ඔබේ විවාහය සිද්ධ වුණා. දැන් නම් 7කට කලින් 2015 මේ ගෙවෙන කාලෙත් එක අවුරුදු 7කට ආසන්න කාලයක්. 2015 ජූලි 6 තමයි මමයි හිරානු විවාහ වුණේ. මට පුතා හම්බෙන්න කලින් ඊට කලින් දරුවෝ දෙන්නෙක් හම්බෙන්න හිටියා දෙන්නම නැති වුණා පුතා හම්බෙන්නේ 2017 අගෝස්තු 3 දෙවනිය හම්බ වෙන්නේ 2019 අප්‍රේල් 24 තුන්වෙනිය හම්බෙන්නේ 2021 ජනවාරි 15 ඔබගේ ඇස් වලට කඳුලක් ආවා දරුවෝ දෙන්නෙක් හම්බෙන්න හිටියා කියලා ඔව් ඒ කියන්නේ මට පළවෙනි දරුවා හම්බෙන්න හිටියේ ඇතර මම හිරාණෙක් විවාහ වුණේ ජූලි 6 අගෝස්තු තමයි ඡන්දේ තිබ්බේ. ඉතින් විවාහ වෙච්ච ගමන්ම දරුවා පිළිසිඳි අරගෙන තිබිලා තියෙනවා. මම දැනගෙන ඉඳලා නෙමෙයි කැම්පේන් එක කරේ. මට වෙන හැම කැම්පේන් එකකටම වඩා මේ කැම්පේන් එක හරි අසීරු වුණා. යන යන තැන වමන යන්න ගත්තා. යන යන තැන කලන්දි දාන්න ගත්තා. රැස්වීම මම මගහැරියා. හැබැයි මම හිතුවේ නෑ හීනකින්වත් මම ප්‍රෙග්නන්ට් වෙන්නේ නැති කියලා. අවසානයේ මට හිතෙන්නේ අගෝස්තු 17 කොහෙද ඡන්දේ තිබ්බේ එදා ඡන්දේ ප්‍රතිඵල රෑ එනකොට මම උදේ ටෙස්ට් එකක් කළා. නිකමට මට හිතුණා ටෙස්ට් එකක් කළා බලන්න කියලා. එදා රාත්‍රිය තමයි මම දැනගත්තේ මම බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා. ඉතින් මම හිතන්නේ ඒ කාලේ වෙච්ච මහන්සියත් එක ටික දවසක් යනකොට දරුවෝ නැති වුණා. ඊළඟට ආයෙත් සැරයක් ඒ වගේ වුණා. ඉතින් එතනින් පස්සේ මම ඇත්තටම ටිකක් බය වුණා. ටිකක් ගොඩක් බය වුණා. ඊට පස්සේ තුන්වෙනි යන්නේ මගේ පුතා කියන්නේ පළවෙනි දරුවපත එයා හම්බෙන්නට මම ගොඩාක් පරිස්සම් වුණා. ඉතින් මම මේ කරන රැකියාවත් එක්ක මට නිතරම ඇවිදින්න යන්න තියෙනවා. ගොඩාක් ස්ට්‍රෙස් තියෙනවා. ඒකත් එක්ක වෙන්න සමහරට පළවෙනි දරුවෝ දෙන්න අහිමි වෙන්නේ නැත්තේ. හැබැයි ඉතින් මට දැනෙන තේරෙන කාලෙ ඉඳන් මට හැම වෙලාවෙම දරුවෝ පස් දෙනෙක් ඕන වුණා. ඉතින් දැන් නම් මට ආය හදන්න බැරි වෙයි. හැබැයි ඉතින් මම හිතනවා ඉතින් අර දෙන්නත් සමහරට ජීවත් වෙලා හිටියා නම් මට උපද්දවන්න පුළුවන් වුණා නම් අද මට පස් දෙනෙක් දරුවෝ. දුකක් තියෙනවා. ඔව් දුකක් තියෙනවා. ඉතින් මට තුන්දෙනෙක්කුත් විශාල ප්‍රමාණයක් දැන් කාලේ හැටියට. ඉතින් ඒ වුණාට ලැබෙන දෙයින් අපිට ලියවිලා තියෙන දෙයක් තියෙනවනේ එතනින් සතුටු වෙන්න ඕනේ. හරි. දැන් ඔබ කිව්වා මේ පළවෙනියෙන් දරුවෝ දෙන්නෙක් උපද්දවන්න තිබ්බනම් ඔබ වාසනාවන්ත මාවක් කියලා කියනවා කියලා. ඇත්තටම මේ දේශපාලනය කරන්න ගියපු හින්දාද ඒ දරුවෝ දෙන්න නැති වුනේ? මම දන්නේ සමහර ඉතින් මගේ පරම්පරාවෙන් ඉන්න ප්‍රශ්න වෙන්නේ නැති. කියන්නේ කාන්තාවගේ ශරීරය කියන දේ ඒ නොයෙකුත් ඒ කියන්නේ අපිට මම හිතන්නේ හැම වෙලාවෙම මේ දරුවෝ කියන දේ අපේ මව කුසට එන්නේ පෙර භවයන්වල අපි කරපු පව් පින් අනුව කුසල් අකුසල් අනුව ඉතින් අපි ප්‍රාර්ථනා කරන දේවල් අනුව ඉතින් පළවෙනි දරුවෝ දෙන්නම ඇත්තටම මගේ තියෙන වැඩ කටයුතුත් එක්ක මම ඇවිදිනවා වැඩි ඉති ස්ට්‍රෙස් වැඩි ඔකත් එක්ක හේතුවක් වෙන්න ඇති හැබැයි ඉතින් ඒ වුණාට හැබැයි මගේ තුන්වෙනි බබා දුව දැන් ඉන්න එයත් මට අහිමි වෙන්න ඔන්න මෙන්න තීදි තමයි අපි අර මිරකල් බේබි කියලා කියන්නේ මට ගිය සැරේ ඡන්දේ මට ඇත්තටම කැම්පේන් එක කරගන්න බැරි වුණා මම ගොඩක් අය අහනවා ඇයි පරාදුනේ කියලා ඒකත් එක හේතුවක් මොකද කැම්පේන් එක කරන අතරතුරේදී රැස්වීමකදී මට යව අහිමි වෙනවා කියලා දැනගත්තා මම
මං ඉවලෙම අපේ නායකතුමාටත් කියලා ඉක්මනට ළඟම තියෙන හොස්පිටල් එකට දුවලා යනකොට දරුවා දැන් නැතිවීම අවදානමක් තියෙනවා. ඉතින් මගේ ඩොක්ටර් අර කොන්දට ඉන්ජෙක්ෂන් වගේක් ගහලා මට දවස් දෙකක් මම නවලෝකේ නැවතිලා හිටි නවලෝකේ මම ගියේ නැවතිලා හිටියා. ඊට පස්සේ ඩොක්ටර් කිව්වා කැම්පේන් එක නවත්තන්න කියලා. ඉතින් ඒ අනුව මට කැම්පේන් එක කරගෙන යන්න බැරි වුණා. හැබැයි ඉතින් ඡන්දේ පරාද වුණත් දැන් දරුවගේ චූටෙක් නැගේ මුණ දකින්නකොට හිතෙනවා ඉතින් අපි අර මිරකල් බේබි කියන්නේත් ඒකයි. ඉතින් එයා ඉවරේ නැති වුණා නම් මම ලොකු මාන ලොකු මම අප්සෙට් එක කරනවා මම මානසික වැටෙනවා. ඉතින් එහෙනම් ඉතින් දැන් මට එයා ඉන්නවා. දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. ඉතින් ඒ වෙලාවේ මම දරුවව තෝරගත්තා. හරි. ඔබ හිතන්නකෝ ඔබ ඔය රැස්වීමක් අමතන වෙලාවේ ඔබම කියනවා ළමයාව වොටර් බෑග් එක ඩැමේජ් වෙන්නේ නැති කියලා. ඔව්. වොටර් බෑග් එක ඩැමේජ් වෙන්නේ නැති. ඒ වගේ වෙලාවක දැනෙච්ච හැඟීම් බයක්ද දුකක්ද එහෙම නැත්නම් මොනවාද කරන්නේ? මම මෙතෙක්කල් මට ඔය මේ දරුව සම්බන්ධයෙන් වෙන හැම දෙයකදීම මම වැඩිය බය වුණේ නැහැ. මොකද බය වුණා නම් එහෙම ඒ බය මොකද අපේ මනස තමයි හැමදේම කියලා මම විශ්වාස කරන දෙයක්. මම හරියට මේ ආකර්ෂණ නීතිය ගැන විශ්වාස කරන කෙනෙක්. මං හිතනවා මගේ ජීවිතේ මට ලැබිච්ච අද වෙනකන් සියලු දේ මේ මම ඊට කලින් ඒ කියන්නේ මගේ ඇස් ඉස්සරහා මේවා දකින්න ඕනේ කියලා හිතපු ඒවා මේ ඔක්කොම. ඒ කියන්නේ මගේ පුතා, මගේ දුවලා දෙන්න මේ හැම දෙයක්ම මම අනාගතේ වෙනකොට මම දැනගෙනටත් වඩා මම ප්‍රාර්ථනා කරන එක නෙමෙයි හරිද? පේනවා මේවා තමයි අනාගතේ වෙන්නේ කියලා. ඒ දකින්න හැමදේම වෙනවා මට. ඉතින් ඒ අනුව ඉතින් මම තීරණේ මම හැම වෙලාවෙම මට මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් මම හැම වෙලාවෙම හිත ශක්තිමත් කර ගැනීම තමයි වැදගත්ම දේ. මොකද ඉතින් අපිට ගොඩාක් මම ඉස්සර අපේ තාත්තා නැති වෙන කලින් මීට අවුරුදු 10කට පස්සේ මම මොකද්ද කරන්නේ කියන දේ මම පොත්වල ලියනවා, බිත්තිවල ලියනවා. මම ඒ තරම් අර අනාගතේ මම මොකද්ද කරන්නේ කියන එක හරියට මම විෂුවලයිස් කරනවා. තාත්තා නැති වුණායින් පස්සේ මම කල්පනා කරා ඒක කමක් නැහැ ඒ වගේ අනාගතේ දිහා දකින්න එක. හැබැයි ප්‍රැක්ටිකල් වෙන්න ඕන එකක්. අනිත් එක ඕනට වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා. ඒකත් එක්ක තමයි මගේ ජීවිතේ මම ඉස්සර මගේ ඉස්සරහට එන හැම දෙයකටම මම මුණ දුන්නේ. මොකද මම කවදාවත් තාත නැති වෙනවා කියන එක මම විෂුවලයිස් කරපු කෙනෙක් නෙවෙයි නේ. මට ඒක සිද්ධ වුණා. ඒකෙන් පස්සේ මම අවුරුදු 10ක් 20ක් ඒ කියන්නේ මම අකුරෙන් අකුර ප්ලෑන් කරන කෙනෙක්. ඉතින් හැබැයි වැඩේ තියෙන්නේ මං ඊට අවුරුදු ගානකට කලින් මං හරියට පොත්වල ලියනවා. ඒ කියන්නේ පොත්වල මම ලියන්නේ මේ දැන් වෙනවා වගේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මම මේ පාර්ලිමේන්තුවට යන එක මිනිස්සු අඳුනන චරිතයක් මේ ඔක්කොම මම ලිව්වේ අවුරුදු 14 15 දී. ඒ පොත් නම් දැන් විනාශ වෙලා ඒත් මට හොඳට මතකයි මම ඒව ලියලා තියෙනවා. ඒ කියන්නේ මම ලියනවා මම දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ. මම දැන් පාර්ලිමේන්තුවේ නැගිටලා කතාවක් කරනවා. හැමෝම මන් දිහා පුදුම වෙලා බලන් ඉන්නවා. මේවා මම විෂුවලයිස් කරා. ඉතින් හීන තමයි එතන සබාවක් වෙලා තියෙන්නේ. ඔය කියන්නේ ඒක හීනයක් වටත් වඩා මේ දැන් වෙනවා කියලා හිතලා කියන්න ඕනේ. මගේ ජීවිතේ හැම දෙයක්ම මෙහෙමයි. මම හිරාන්ව හම්බෙන්න කලින් මගේ ඔළුවේ තිබ්බ මට ඕනේ 6යි 2ක් 6යි 3ක් උස එක්කෙනෙක්. ලස්සන එක්කෙනෙක්. ඒ වගේම තමයි කරුණාවන්ත එක්කෙනෙක්. හරි ජොලියෙන් ඉන්න එක්කෙනෙක්. මේ හැම එකම මගේ ඔළුවේ තිබ්බා. ඒ වගේම තමයි මං පුතාව හම්බෙන්නට මං එයා මං දන්නේ මොන විදිහ මං හිතුවා එයා අහිංසක ළමෙක් වෙයි. දෙවනිය හරි ටිකක් සැර හැමදේම අතට අරන් නිකන් හරි මේ කඩිසර හරි අවුට් ගෝයින් ළමෙක්. ඒ විදිහට මේ දේවල් වුණා. මම බඩේ ඉන්නකොට මෙහෙම වෙයි කියලා මම හිතුවා. ඒ දේවල් ඒ විදිහටම වෙලා තියෙනවා ඉතින්. හොඳයි. දැන් සාමාන්‍යයෙන් මේ වෝටර් බෑග් එකක් ඩැමේජ් වුණාන් පස්සේ සාමාන්‍ය පැය 24කටත් අඩු කාලෙකදී මගේ දැනුවත් වීම නම් මේ දරුවව එළියට ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ඩිලිවර් කරන්න ඕනේ. බැරි වෙලාවට මගේ ඇත්තටම එහෙමටත් වඩා තිබ්බේ මගේ මේ එතනින් කියන්නේ වෝටර් බෑග් එකකින් මේ ඩැමේජ් එකකටත් වඩා මේ බ්ලඩ් ක්ලොට්ස් කියප එක වුණේ. දැන් ඔබ කියන ඔබ රැස්වීමක් ඉන්න මොහොතක කියලා. සමහරක් වෙලාවට ඒ මොහොතේ ඒ වවට හිටපු පිරිස ඕක තේරුම් ගත්තේ නැත්නම් ඔබට රැස්වීම ආමන්ත්‍රණය කරන්නම කිව්වනම් නෑ මම රැස්වීම ආමන්ත්‍රණය කර කර ඉන්නකොට මම අන්තිම ටික රැස්වීමේ මම රැස්වීම ආමන්ත්‍රණය කර කර ඉන්න අතරමැදි සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉස්සරහට එනවා. එනකොට මම ඔහුට ජය වේවා කිය මගේ රැස්වීම කතා කර කර ඉන්න ගමන් මට දැනුණා මම
මට අහිමි වෙනවා කියලා දරුවව. ඊට පස්සේ ඒත් මම කතාව නැවතුනේ නෑ. මම මගේ වැඩේ ඉවර කරා. වැඩේ ඉවර කරලා මම සජිත් සර් ළඟට ගිහින් කිව්වා සර් මං ඊළඟ රැස්වීමට යන්නම් කියලා. මං එයාට එයාව කලබල කරේ නෑ. මොකද එයාට මොකද නැත්නම් එයාත් කලබල වුණොත් ඒක හරි නැති හින්දා ඊළඟට මම ඊළඟ රැස්වීමට යන්නම් කියලා එළියට බහැලා මං හිරාන්ට කතා කරලා කිව්වා ළඟ කොහේ හරි ඉන්න තැනක ඉක්මනට එන්න මම ළඟමගෙන හොස්පිටල් එකට යනවා කියලා. ඊළඟට හොස්පිටල් එකට ගිහිල්ලා ඊළඟ කතාව තිබ්බ සජිත් ප්‍රේමදාස මැතිතුමාට. එතුමා එතන මේ කතා මං කතා හරි රූපතන්ට යනකොට සම්පූර්ණේ බිම ලේ තිබිලා තියෙනවා. එතකොට තමයි ආ බය වෙලා මට මුකුදුනේ කියලා කතා කරේ. මං කිව්වා සර් වැඩ කලබල නැතුව වැටික් කරගෙන යන්න. මං හොස්පිටල් එකේ ඉන්නේ. මම ඉක්මනට සනීප වෙලා මේ ඊළඟට කැම්පේන් එක පටන් ගන්නම් කිය. මං කිසි දෙයක් සාමාන්‍යයෙන් බරපතලට ඔලුවට ගන්න කෙනෙක් නෙවෙයි. මං හැම දෙයක්ම මට වෙච්ච හැම දෙයක්ම මම දන්න එකට විසඳුමක් තියෙනවා කියලා. ඉතින් ඒ හින්දා මම අර ඔලුව කෙලින් තියාගන්න එක මම හැම අවස්ථාවකම හැම දෙයෙදිම ඔලුව කෙලින් තියාගෙන ඉන්නවා. ඒ නිසා වෙන්නේ නැති සමහර විට මොනවා හරි වෙලා හැමදේම විසදෙන්නේ. හරි. ඔබ කාර්යබහුල චරිතයක්. ඒ වගේම මිනිසුන් ආමන්ත්‍රණය කරන කෙනෙක්. ඒ වගේම මිනිස්සු අතරට යන්න ඕන කෙනෙක්. දැන් ඕ වගේ චරිතයකට ළමයෙක්ව හදන්න පුළුවන්ද? මොකද ලංකාවේ බොහෝ දෙනෙක් ළමයි හදන්නේ නැහැ. මම හරි කාන්තාවන්ගේ පැත්තේ. ඔව්. මෙහෙමයි. මගේ එකම ඉස්සර මම හරියට මට හැමදේම මේ මොකක් හරි බඩුවක් තිබ්බොත් එහෙම ඒක මේ ඒක ඇද වෙන්නවත් බෑ මට එහෙම මානසිකත්වයක් තිබ්බ කෙනින් මම. බබාලා හම්බුණාට පස්සේ ඒක සිහිනයක් පමණයි. දැන් ඔයාලට පේන්නේ මටේ මේ මිට වඩා වර්ස් උඩ මේ වගේ මේ බිත්ති විනාශ වෙලා. ඉතින් ඒ දරුවන්ට ඒ ළමා කාලේ දෙන්න ඕනේ. ඒක තමයි විය යුත්තේ. ඉතින් හැමදේම මම මේ අලුත අම්මලටත් දැන් අර තමුන් පර්ෆෙක්ට් හරි සම්පූර්ණ ලයිෆ් එකක් ගත කරගෙන ආපේක සම්පූර්ණයෙන් කනපිට හැරෙනවා ළමයි හම්බුනාට පස්සේ. ඒ ළමයි ඉක්මනට ලොකු වෙනවා. හරිම ඉක්මනට ළමයි ලොකු වෙනවා. මේ පැත්ත බල මේ පැත්ත බලනකොට කතා කරන්න ගන්නවා ඇවිදින්න ගන්න. ඒ හින්දා ඒ කාලේ හරිම ප්‍රෙෂස්. ඒ කාලේ හරි වටිනවා. ඒ වටින කාලයේදී පුළුවන් තරම් උපරිම ළමයට ඉන්න ඕනේ. ළමයට ඒ කාලේ විඳින්න දෙන්න ඕනේ. මොකද මේ ළමයි ලොකු වෙන අපිට රඳවාගෙන ඉන්න බෑ. දරුව ටීනේජ් වයසට යනවා. එතනින් හට අවුරුදු 18 පැනනට පස්සේ ඒගොල්ලෝ හිතන ඒගොල්ලෝ තරම් දන්නේ නැති ඒගොල්ලෝ තරම් දේවල් දන්න කෙනෙක් නැහැ කියලා. ඉතින් හැමදේම අපිට මුණ දෙන්න සිද්ධුනේ මොකද අපිත් ඔය කරානේ. දැන් මම මගේ අවුරුදු 13 14 කාලේ ටිකක් හිතුවක්කාරයි. ඉතින් අපේ තාත්තා සැරහින්ද මට වැඩිය මම ගෙදරින් එළියටවත් මම බැස්සලා තිබ්බේ නැහැ. අවුරුදු 18න් 19න් පස්සේ ඉතින් මට හිතෙන දේවල් කරන්න හිතෙනවා. ඒක හිතනවා අයියෝ මේගොල්ලෝ මොනවද දන්නේ අපි තමයි රටේ ලෝකෙ දේවල් ගැන දන්නේ. ඊට පස්සේ අවුරුදු 20 ගණන් වෙනකොටත් හිතුවක්කාර දේවල් කරනවා. හැබැයි අම්මා කෙනෙක් වුණාට පස්සේ අයියෝ අපේ අම්මලා කියපු දේවල් මොන තරම් ඇත්තද කියලා හිතනවා. ඉතින් ඒ ළමයිනුත් එහෙම තමයි. ඉතින් ඒ නිසා මේ ඉන්න කාලේ පොඩි කාලේ පුළුවන් තරම් දරුවොත් එක්ක කාලේ ගත කරන්න. මම මගේ පුතා ඉපදිලා මට මාස 4න් වැඩවලට යන්න සිද්ධ වුණා. මම මේ ළමයාව තනිකරව හැදුවේ වාහනේ ඇතුලේ. කිරි දුන්නේ වාහනේ, පැම්පර්ස් මාරු කරේ වාහනේ එක්ක. මොහොතක් මගේ ඇස් වලින් එහාට ළමයාව මං මේ තිබ්බේ නැහැ. මොකද මට මාව විතරනේ විශ්වාස. හරි. දැන් ඔබ කියන ඔය වාහනේ ඇතුලේ තමයි හැම දෙයක්ම සිද්ධ කරේ කියලා. එතකොට ඇත්තටම ඔබේ කිරිද දුන්නේ? එහෙම නැත්නම් මේ ෆෝමියුලා යූස් කරා? නෑ, මම මගේ කිරි විතරයි දුන්නේ. මම මේ ළමයින්ට දැන් ඇත්තටම මට ඔය පුතාට පිටි බීලා පුරුදු නැහැ. දුව ඇත්තටම අපේ දුවට මේ එකට කියන්නේ මේ ජොන්ඩිස් කියන ලෙඩේ හැදුනා. කියන්නේ ආ කහ වෙන්න ගත්තා. ඉපදිලා සතියක් දෙකක් යනකොට දරුවා කහ වෙන්න ගත්තා. ඒ කිරිමදි හින්දා. කිරිමදි හින්දා නෙවෙයි, මේ ළමයා කිරි බොන්නේ නැතුව හිටියා ගියා. ඊට පස්සේ කොහොම හරි ළමයාව මාස 7ක් 8ක් වෙනකම් විතරයි මට යාටත් කිරි දෙන්න හම්බුනේ. ඊට පස්සේ මම යාට පිටි පුරුදු කරා. මොකද මං කරන රස්සාවේ හැටියට මට ඇත්තටම සමහරක් වෙලාවට පාර්ලිමේන්තු එක ඇතුළටත් අර ළමයා වරන් යන්න වෙනවා. ඒ වගේ හේතු හින්දා ඉතින් එහෙම වුණා. ඊළඟට තුන්වෙනියා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි යාටත් මාස 6-7 වගේ වෙනකොට මට ආයෙ වැඩවලට යන්න වුණා. ඉතින් මම හිරාන් හෝ මගේ අම්මා දෙන්නගෙන් එක්කෙනෙක් ඉන්නවා නම් පමණයි ගෙදර තියලා යන්නේ. අනික හැම වෙලාවම මම වාහනේ තියාගෙන යන්නේ දරුවොම. ඒ දෙන්න හිරාන් හරි මගේ අම්මා හරි ඉන්නකොට උදව්වට කවුරු හිටියත් ගෙදර තනියෙන් නම් ළමයි තියලා යන්නේ නැහැ. මම හැම වෙලාවෙම මගේ දරුවන්ට කියන්නේ ඕගොල්ලෝ හොදන්න පුළුවන් මටයි ආච්චිටයි මේ ආච්චිට විතරයි කියලා. කොටිම හිරාන් හොදන්නේ නැද්ද? හිරාන් කොහොමත් මේ දරුවෝ බලා ගන්නවා මිසක් ඇඟපත හොදනේවා කවණේම හිරාන්ට පුරුදු නැහැ.
ඉතින් දරුවන් පොඩි කාලේ ඉඳන් ඒ විදිහට පුරුදු කරලා තියෙන මොකද පරිස්සම් කරන එක අපේ අතේනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉතින් කොහොම වුණත් මම මොකද්ද පිටිකිරි තමයි දරුවන්ට මාස 6න් 7න් වගේ පස්සේ දෙන්න ගත්තේ. මේ පුතාට නම් ඇත්තට මෙහෙම නේ පුතාට අවුරුදු 1.5ක් 2ක් විතර වෙනකම් මගේ කිරි දුන්නේ. දැන් ඔය ඒවුරුත් එක්ක මේ කතා කරද්දි මේ කහ වෙනවා කියලා කියනෝනේ. සමහරක් වෙලාවට පළවෙනි දරුවා උපදිනකොට එහෙම නැත්නම් දරුවා හම්බුනාට පස්සේ කිසිම එක්ස්පීරියන්ස් එකක් නැහැ. හරි එතකොට දරුවා හම්බුනාට පස්සේ මේ බය වෙනවනේ. මට කිරි ඉරේද? මට කිරි තියේද? හැබැයි ඔකට තව කට්ටි එක එක ඒවා කියනවා. ඔයාට කිරි නැහැ. එහෙම නැත්නම් ඔයා ඔයා ඔයාගේ ඇඟ පොඩි. එහෙම නැත්නම් කිරි නැහැ. අපු මටත් ඔය කතා වුණතරම් කිව්වා මම ඉතින් මේ කණින් අහලා මේ කණින් පිට කරනවා මම පොඩ්ඩක්වත් ඒව ගණන් ගත්තේ නැහැ මම ඉන්නේ මං කියන්නේ අලුත් අලුත් අම්මලට අනිවාර්යෙන් අම්මා කියන්න පුළුවන් නැන්ද අම්මා කියන්න පුළුවන් වටේ ඉන්න නර්ස්ලා කියන්න පුළුවන් ඔයිකුත් ඇයි මන්න ඔය කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ මොකද පළවෙනි දේ තමයි අපි හිත ශක්තිමත් කරගෙන අපි හරියට ඔළුව කෙලින් තියාගෙන ඉන්න ඕනේ මම ඔය මගේ දැන් නෑ නා ඒ කියන්නේ මගේ මහත්තයාගේ නංගි එයා ප්‍රෙග්නන්ට් වෙලා යාර මේ ළඟදී බබා හම්බුණා මං එයාට කිව්වා ඔයා කිසිම කෙනෙක් කියනව අහන්න එපා ડોක්ටර් මොකද්ද කියන්නේ ඒක අහන්න එතනින් එහාට එක්ස්පීරියන්ස් ඔයාගේ එක්ස්පීරියන්ස් එක මට වඩා වෙනස් වෙන්න පුළුවන් මගේ එක්ස්පීරියන්ස් එක වෙන කෙනෙක්ට එහෙනම් ඔයාට මම උපදෙස් දෙන්න යන්නෙත් නෑ මට ළමයි තුනක් හිටියයි කියලා මගේ ළමයි තුන්දෙනා මම හදපු විදියයි ඔයා හදන විදිය වෙනස් වෙන්න පුළුවන් ඉතින් මං කෙනෙක් අහන්නත් එපා ඔයාට හරි කියලා හිතන දේ කියන්නේ මොකද අපේ අම්මා මට කියපු කතාව තමයි අපේ අම්මා ඉතින් මාව හම්බෙන්න ඉදිද්දි ඒ මේ අම්මගේ කවුරු නෑ කෙනෙක් නෑ ડોක්ටර් කෙනෙක් කියලා තිනවා දැන් ඔයාව වට කරගෙන ඔයාගේ නැන්ද අම්මලා නෑනලා නෑයෝ නොයෙකුත් දේවල් කියයි ඒ කියන්නේ කිරි නෑ කියන කතාව එක එක ඒවා කියයි එතකොට ඔයාට තියෙන්නේ ඒවා ඇහෙන්නේ නෑ වගේ වෙන ලෝකෙක ඉන්න මොකද ඕනම අම්මගේ ඕනම දේ නොදැන යනකොට තමයි ඉගෙන ගන්නෙ එක්ස්පීරියන්ස් එක නැතුව යනකොට ඉගෙන ගන්න. ඒක තනිකර ඇත්තනේ. දැන් මම මගේ පළවෙනි බබා හම්බෙලා කිසි දෙයක් නොදැන දේවල් කරන්න පටන් ගත්තම තමයි අපි ශක්තිමත් වෙන්නේ. අපි දේවල් දැනගන්නේ. ළමයට පළවෙනිම හැම බිරිසාවක් හැදුනම අපි දන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා චූටි බබෙක්. ඒතර එතනින් කොහොමද අපි ඒ දරුවා මේ ඒ ලෙඩෙන් බේරගන්නේ? ඊට පස්සේ දරුවට කිරි හරියට බොන්නේ නැතිකොට අපි දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා හැම වෙලාවෙම ડોක්ටර්ස්ට කතා අහන්නේ. ඒවා අපි එක්ස්පීරියන්ස් මතම තමයි මේ දේවල් කරන්න ඕනේ. කිසිම අම්මා කෙනෙක්ට පර්ෆෙක්ට් අම්මා කෙනෙක් වෙන්න බෑ. පර්ෆෙක්ට් මිනිසුත් නැත්තම් පර්ෆෙක්ට් අම්මලත් ඉන්න විදිහක් නෑනේ හැම කෙනාගේම යම් යම් අඩුපාඩු තියෙනවා. ඒ පර්ෆෙක්ට් නැතිකම තමයි හොඳ. මොකද පර්ෆෙක්ට් වුණොත් එහෙම ළමයා රොබෝ කෙනෙක් වෙයි. ඒ හින්දා අපේ එකම දේ තියෙන්නේ අපේ අපි දන්නනේ අපේ අඩුපාඩු මොනවද කියලා ඒව දරුවට යවන්න නැතුව. අපි දරුවට රෝල් මොඩල් කෙනෙක් වෙන්න ඕනේ සහ අපි දරුවාව අපි කරා ගන්න හොඳ නෑ. කියන්නේ මම දරුවා නිකන් මේ මං වගේ වෙන්න මහත්තයා වගේ වෙන්න අහව නෑ දරුවට ඒ විදිහට හැදෙන්න දෙන්න. දැන් මං අර ඉස්සෙල්ලා කිව්වේ මම ආසාවෙන් දැන් මම ප්‍රාර්ථනා කරා මගේ දුව මෙහෙම වෙනු බඩේ ඉන්නකොට මෙහෙම මෙහෙම කියලා මම ප්‍රාර්ථනා කරා. ඉතින් දරුවා එළියට ඇවිල්ලා ඉවර වෙලා එයාගේ හැසිරීම සහ එයා වැඩ කරන විදිය හැසිරෙන විදිය කතා කරන විදිය මට දැනෙනවා මං අර ප්‍රාර්ථනා කරපු එක වගේ කියලා. හැබැයි මං එයා ෆෝස් කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ නිසා දරුවන්ට පුළුවන් තරම් පොඩි කාලේ ඉඳහස දෙන්නනේ. මම එක මේක දැක්ක පුංචි කාලේ මගේ චූටි ලොකු බබා. එයා කාස් වලට එහෙම ආස නැහැ. එයා ආස සත්තුන්ටම තමයි. මොන ලෝකේ හැරි ගිහිලා කොහෙන් හරි සතුටු ටිකක් අරන් එනවා නම් එයාගේ මුළු දවසම එදාට සතුටුයි. ඉතින් අපි ගොඩක් වෙලාවට කොහේ හරි ගිහිල් ඉවර වෙලා අපිට පුළුවන් විදිහකට පොඩි දෙයක් ළමයාට අරගෙන එනකොට ඒ ළමයාට ඒ වෙලාවට දැනෙන සතුට දැක්කම අපිට පුදුමාකාර හැඟීමක් එන්නේ. ඒක අපිට පස්සේ ලොකු වෙලා දුන්නට වැඩක් නැහැ. ඒ වෙලාවට ඉල්ලන දේ මං කියන ඉල්ලන හැමදේම දෙන්න හොඳ නැහැ. ඉල්ලන දේ දෙන්න. දැන් මම මගේ දරුවෝ තුන්දෙනාටම චූටික් නම් තාම තේරෙන්නේ නැහැ. අර ලොකු දෙන්නා කොහේ හරි ටොයි ෂොප් එකට අරන් ගියත් එක පළවෙනි රූල් එක තමයි දකින දකින හැමදේම ගන්න බෑ. වැඩියෙන් මාස එකයි ගන්න පුළුවන්. වැඩියෙන් මාස එක අරගෙන එනවා. ආවයින් පස්සේ ඒ ළමයි ඒක පොඩි කාලෙන් දැන් එහෙම පුරුදු කරාම ඒගොල්ලෝ දන්නවා කියලා ලිමිට් එක මොකද්ද කියලා. දැන් අයියා මේ නංගි ගිහිල්ලා තව එකක් තෝරගන්න නෑ. අද ගන්න පුළුවන් වට මේ එකයි නංගි කියලා එයා කියලා දෙනවා. එතකොට ඒ මොකද නැත්තම් ළමයි අර පොඩ්ඩක් ස්පොයිල් කරන්නත් හොඳ නෑ පොඩි කාලේ ඉල්ලන්නේ කියලා. ඒ නිසා මම දරුවන් ওই විදිහට තමයි ඉතින් ටික ටික පුරුදු සමාට ඒවල අඩුපාඩු ප්‍රශ්නත් ඇති. හැබැයි ඉතින් අපි වැරදි වලින්නේ ඉගෙන ගන්න. ඉතින් ඒ හින්දා අලුතින් ඔය ඉන්න අම්මලටත් කියන්නේ මේ තමුන් කරන දේ තමුන් දන්නවනේ තමුන්ට ඕනේ තමුන්ගේ දරුවට හොඳම දේ. එතන කවදාවත් අරයා මෙහෙම කරා මෙයා මෙහෙම කරා මාත් මෙහෙම කරන්න ඕනේ කියලා කවුරුත් හිතන්න ඕනේ නැහැ. දැන් ඔබ කරන රැකියාවත් එක්ක ඔබගේ දේත් එක්ක ඔබ එළියට යන්න ඕනේ. සහ මේ ඔබට ගොඩක් වෙලාවට සාරිනේ අඳින්න වෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්.
ඉතින් මේ ලංකාවේ කෙනෙක් විදිහට මේ ගොඩක් වෙලාවට ඔබ බය වුණාද ඩිලිවර් කරද්දි මේක නෝමල් ඩිලිවර් එකක් යනවද එහෙම නැත්නම් සීසර් කරන්න ඕනද නෑ ඇත්තටම කියනවා නෝමල් තමයි යන්න හැදුවේ මගේ දරු පුතා ඉපදෙනකොට දිග මට දිග නම හරිම දිගයි වගේම තමයි එයාගේ බර කිලෝ 4යි 250යි ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක ලොකු බබෙක් කියන්නේ ගොඩක් ලොකු බබෙක් කිලෝ 4ක් කියන්නේ එතකොට තමයි ડોක්ටර්ස් ඩිසයිඩ් කරේ මම නෝමල් යන්න බෑ කියලා. ඊට පස්සේ මම නෝමල් නෙවෙයි සීසේරියන් ගියේ. හරි. දැන් එතකොට මම අර මුලින්ම කිව්වනේ සාරිය ගැන. ගොඩක් කට්ටිය කැමති නැහැ බඩ පේන්න අඳින්න දරුවෙක් හම්බුණාට පස්සේ. සීස කරාට පස්සේ. මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මං කොහොමවත් වැඩි ඇඟ ගැන මං කොහොමවත් එහෙම ලොකුවට කල්පනා කරන එක්කෙනෙක් නෙවෙයි. මං ඉස්සර නම් ඉතින් තරුණ කාලේ ඔවා ගැන කල්පනා කරා. දැන් මට ඇත්තටම මේ දැන් ඇත්තටම එකම දේ තියෙන වෙලාවකුත් නැහැ වෙලාවක් නැහැ කියන එකත් ඉතින් එහෙම කියන්න බෑ ඕනනම් වෙලාවක් හදා ගන්න පුළුවන් ඒවනේ මං එච්චරම ඇඟ ගැන ලොකුවට කල්පනා කරන කෙනෙක් නෙවෙයි ඉතින් ඒ හින්දා මට ඒක එච්චර ගානක් නැහැ ඔබ ඉස්සර කරපු දේවල් දැන් කරන්න පුළුවන්ද අම්මා කෙනෙක් වෙලා ඔව් අනිවාර්යෙන් ඒ කියන්නේ මම ඉස්සර කරපු දේ මම කොහොමත් අර ගොඩක් අය මං අර කටකාර එහෙම චරිතයක් හින්දා නිකන් මං හරි අවුට් ගෝයින් එහෙම නැත්නම් මං හරියට එළියට බහින කෙනෙක් කියලා හිතනවා ඇති හැබැයි ඔගොල්ලෝ ඔබ හොයලා බලන්න මේ අවුරුදු ගානටම මං හරිය අඩුයි වෙඩින් වලට යනවා යාළු එක්ක පාටි වලට යනවා පාටි කරනවා මොකද මං හරීම මේ ගෙදර අස්සෙම ඉන්න කැමති කෙනෙක් මොකද මම වැඩි හරියක් එළියෙන ඉන්නේ ඉතින් මට ලැබෙන විනාඩි පහද මං පුළුවන් තරම් ඉක්මනට ගෙදර දුවන්න බලන්නේ හිරානුත් එහෙමයි ඉතින් ඒ නිසා මම රස්වීම වලට අර එමේ ගිහිලා ගෙදර ආවට පස්සේ ඉතින් ගෙතනින් එහාට මං එළියට යන්නේ නැහැ ඔබ කරන රැකියාවත් එක්ක ඔබට මේ රස්වීමකට ගිහිල්ලා ආදරය කරන්න බෑනේ. හැබැයි ඔබම කියනවා ඔබේ දරුවා පිළිසිඳ ගද්දි ඔබ රැස්වීම වලට ගියා කියලා. ඒ ගිහිල්ල ඉවරලා ඔබට හොයන්න තියෙන්නේ අනිත් පැත්තේ ඉන්න කට්ටියගේ වැරදි. එහෙම නැත්නම් කෑ ගහ ගන්න තියෙන්නේ. එහෙම නැත්නම් අභියෝග කරන්න තියෙන්නේ. හොඳ වචන කතා කරන්න බොහෝ වෙලාවට අමාරුයි. ඕවා ඔළුවට යන්නේ නැද්ද අර පොඩි එකේ? ඔව් ඒකේ හොඳ එක්ස්පීරියන්ස් එකද මම එකයි කිව්වේ දැන් අපේ පුතා හරි අහිංසකයි ලොක්කා. එයා හම්බෙනකොට මං ගොඩාක් ගෙදරටම වෙලා තමයි හිටියේ. මොකද අර පළවෙනි දින නැති වෙච්ච හින්දා එයා හම් වෙනකොට මම රැස්වීම වලට සහභාගී වුණේ මම ඇඳෙන් බිමට බැස්සෙත් නැහැ කොටින්ම කියනවා. හැබැයි දෙවනියා පිළිසිඳ ගත්තේ අර දින 52 කාලේ. අගමැතිකම මේ විවස්ථා විරෝධීව මහින්ද්‍ර රාජපක්ෂ තුන්නේ. ඉතින් ඒ කෑ දැන් මගේ දුවට කතා කරොත් එහෙම මේ අලබු ගෙදරට එනවා කතා කරන ඉතියේ දරුවා. ඒ මගේ ඒ සද්දෙත් එක්ක තමයි දරුවා මේ වුණේ. ඊට පස්සේ චූටිම බබා එයා හම්බුනේ රැස්වීම කරන කාලේ. ලොකු ලොකු දෙවනියයි චූටි එක නෑ කෙල්ලෝ දෙන්න හරි කට 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 සද්දයි කටකාරයි ඒවා ඉතින් ඒවා ඉතින් මට අර කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් නේ කරන රස්සාව මේකනේ හිතන්නේ ඔබෙන් වෙච්ච අඩුපාඩුවක් කියලා නෑ මං කිසිසේත්ම හිතන්නේ නෑ දරු ගෑනු කෙනෙක්ට කාන්තාවට කට සද්ද උනායි කියලා කට සැර උනායි කියලා ඒක ඉතින් මගෙත් කට සැරයි නේ නම් මගෙත් කට සද්දයි මගේ අම්මගෙත් කට සැරයි කට සද්දයි අපේ ආච්චිලාගෙත් එහෙමයි ඉතින් මම කිසිසේත්ම ඒක මේ මට දරුවෙක්ගේ හෝ කාන්තාවකගේ කට සද්දයක කට සැරයක අභියෝග කරන එක වැරද්දක් විදිහට මම කිසිසේත්ම දකින්නේ නැහැ මාත් එක්ක මම ඒක පිළිගන්නවා මම අහන්නේ ගොඩක් වෙලාවට මේ දරුවෙක් බඩේ ඉද්දි අම්මා කෙනෙකුට කියන්නේ හොඳ දේවල් කරන්න එහෙම නැත්නම් පන්සල් යන්න එහෙම නැත්නම් මල පූජා කරන්න එහෙම නැත්නම් ආදරේ හිතන දේවල් කරන්න කියලා හැබැයි ඔබ කළා තියෙන්නේ බොහෝ වෙලාවට ගෙවිච්ච දස මාසේ පුරාවටම රැස්වීම් වල ඔව් ඉතින් රැස්වීම් කරන්නේ උදේවරුවේනේ මම රැට හැමදාම මම ඒක පුරුද්දක් විදිහට හැමදාම කරනවා රැට මම පිරිත් දාලා තමයි හැම වෙලාවම නිදාගන්නේ මම මට ඉතාමත් ආදරණීය සැමියෙක් ඉන්නවා මං එවලම් දරුවෝ පිළිසිඳ ගත්ත හැම අවස්ථාවෙම යාගින් නොවඬුව මට ආදරය ලැබුණා එක මොහොතක් හිත රිද්දිලා නෑ මගේ ඊළඟට එතනින් එහාට මම පුළුවන් තරමක් මගේ දැන් අපි කරන රස්සාවට අපිට ඕන දෙයක් කතා කරන්න පුළුවන් පළවෙනි දේ තමයි හිත හිතේ ක්‍රෝධේ මට කවද මං කිසි දවසක කාත් එක්කවත් තීරසය කරපු එකක් නෙවෙයි මගේ ක්‍රෝධේ වෛරය කියන දේව මම මේ මට තරහ ගියත් සෝඩා බෝතලෙ වගේ මේ දැන් තරහ නෝ තව ටිකක් මට තරහ ගියපු එක කියලා කරේ අද්දාගෙන කතා කරන්න පුළුවන් ඉතින් ඒ නිසා හිත පිරිසිදු වෙන්න ඕනේ අවංක වෙන්න ඕනේ ඉතින් ඒ හින්දා මගේ මං ඒකයි කියන්නේ දරුවන්ට උපත්යෙන් ලැබෙන දේවල් අපිට නවත්තන්න බෑ හැබැයි දරුවෝ හොඳ මිනිස්සු හොඳ හිත හොඳ වැරදි වැඩ කරන්නේ නැති කට්ටිය තමයි බවට පත් කරන්න ඕනේ හින්දා කාන්තාව හෝ දරුවෝ කටවල් සද්දුනට කටකාර වුණාට එහෙම නැත්නම් අභියෝග වලට මුහුණ දෙනවයි කියන එකටත් ඒක ඒක එනවා නම් හොඳයි. එතනින් එහාට ඒ දරුවෝ හොරකම් කරන වැරදි වැඩ කරන නැත්නම් වැරදි විදිහ හිතන්නේ නැත්නම් අන්න ඒවත වැදගත් වෙනවා. හරි. ඔබට ලස්සන පවුලක් තියෙනවා. හැබැයි ලංකාවේ බහුතරයක් පවුල් වලට අම්මට තනියෙන් දරුවා බලා ගන්න වෙලා තියෙනවා. සිංගල් මාම් කියන concept එක ගිහින්.
මෙහෙමයි මට නම් හිතෙන විදිහට කාන්දාවකට දැන් උදාහරණයක් කියන්නකෝ දැන් අපේ තාත්තා නැති වෙනකොට මට 23යි මල්ලිට 21යි ඕනම ඊට වඩා ගොඩාක් අඩු වයසවල ඉපදිච්ච ගමන් තාතර නැති වෙච්ච නන ළමයි ඉන්නෝ ඒ වෙලාවට අපිට ඇහෙනවා මරණේ බදාගෙන අම්මා කියනවා අනේ මාවත් ඇයි අරන් යන්නේ නැත්තේ මාත්තුවේ ගිනිගොරටම පයින්නෝ වෙයි මේ ලෝකෙ කිසිම අම්මා කෙනෙක් දරුවෝ ඉන්නවනම් සැමියා මැරුණායි කියලා ඒ ගිනිගොරටම පැනපු අම්මලා නැහැ ඒ මොකද ඒගොල්ලන්ට ලොකු වගකීමක් තියෙනවා තාත්තා නැති වුණාට පස්සේ තාත්තා එක්ක දාලා ගියාට පස්සේ ඊට පස්සේ වගකීම තමයි ළමයි ඉතින් ඒ හින්දා මේ ලෝකෙ කිසිම මං හිතන්නේ නැහැ කාන්තාවක් එතනින් කවුරු හරි කෙනෙක් මැරුණා කියලා හරි කවුරු හරි කෙනෙක් දාලා ගියා හරි ජීවිතෙන් සමුගත්ත කට්ටිය මං හිතනවා ගොඩාක් අඩු ඇති ඉතින් එතනින් ඒ නිසා මේ ජීවිතේ අපිට වෙන දේවල් හිට වෙන්නේ මොකද්ද කියන එක දන්නේ නැහැ මගේ අම්මා ශක්තිමත් වුණේ තාත්තා නැති වුණාට පස්සේ මගේ අම්මා කොටින්ම කියනවනේ අපේ තාත්තා තමයි අපේ රෙදි හොදන්නේ ගොඩක් අයක දන්නේ නැහැ යුනිෆෝම් හේදුවේ අපේ තාත්තා එතකොට ෆුඩ් සිටි කියලා බඩු ගෙනාවේ තාත්තා අපේ අම්මට තිබ්බේ උයන එක විතරයි රෙදි හොදලා වැලේ වනලා ඒව නැහුවෙත් අපේ තාත්තා කියන්නේ ඉදවසල මට බයිනවා මේ මේ ළමිස්සියෙක්ගේ මට තාත්තා බයිනවා ළමිස්සියෙක් වෙලා මේ උඹේ තවමත් ඇඳුම් ටික හොදන්න ඕනේ මම කියලා ඉතින් ඒ තරම් මම ඒකනේ මෙච්චර තාත්තත් එක්ක එකතු يعني ගොඩක් අයට මේ මේ සම්බන්ධේ අයියෝ මේ මෙච්චර මේ 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 මේක ගැවෙනුවේ සටන් කරන්න හේතුව ඒ සම්බන්ධේ මගේ හිටපු හොඳම යාළුවා. ඉතින් එතකොට ඒ නැතිවීමත් එක්ක අපේ අම්මට විශාල ඒ වගේම ෆයිනෑන්ෂලි يعني මේ මේ ආර්ථික වශයෙන් සියලු දේ කරේ තාත්තා. අපේ අම්මා හොඳට ඉගෙන ගත්ත එක්කෙනෙක්. මේ හැබැයි අපේ අම්මා රස්සාවිනුත් අයින් වුණා තාත්තගේ දේශපාලනේ හින්දා. එතනින් එහාට අපේ අම්මට නිකන් කරකවල අතෑරියා වගේ යා කිසිම දෙයක් දැනන් හිටියේ නෑ. හැබැයි එතනින් එහාට එයා හැමදේම වැරදි 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 ඉගෙන ගත්තා. ඒ හින්දා මම කියන්නේ සිංගල් මාම් කන්සෙප්ට් එක කියන එක ශක්තියක් තියෙනවා නම් ඕනෑම කාන්තාවකට තමුන්ගේ දරුවත් හදාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඕන කෙනෙක් එක්ක තමුන්ට ආදරයක් හිතෙන දවසක වෙන කෙනෙක් ඒක මහත්ය දාලා ගියයි ෆෝන් මහත්ය නැති වෙච්ච ගමම වෙන කෙනෙක්ට ආදරයක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් අවුරුදු ගානාවක් ගිය ළමයිනුත් ලොකු වුණාට පස්සේ ආදරයක් ඇති වෙන්න පුළුවන්. ඒවා හරිම සාමාන්‍ය දේවල්. අපි මිනිස් හිතක් නෙමේ ඒක. ඉතින් ඒ හින්දා කැමති කෙනෙක්ට ඕන විදිහකට තමුන්ගේ දරුවා හොඳට හදනවා නම් සමහරක් තාත්තලා ඉන්නවා නමට විතරයි තාත්තලා. හැමදේම කරන්නේ අම්මලා. ඉතින් ඒ වගේ අවස්ථාන් වලදී නම් තනියෙන් අම්මා ওই වැඩේ දරුවෝ හදුව හැදුවයි කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර තාත්තලුනොත් බේබදු කමේ දවසම බොන එක කරන්නේ. හැබැයි අම්මලා තමයි තනියෙන් ගැට ගහගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේ සිංගල් මාම් කන්සෙප්ට් එක මේ ස්වාම් පුරුෂ නැත්ත මොනා කරන්නද ඉතින්? ළමයාත් හදාගෙන ශක්තිමත් මුණ දෙන්න තමයි වෙන්නේ. ඔබ දේශපාලනය කරනවා. ඔබගේ දැනට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඔවුන් දේශපාලනය කරනකොට ඔබ කැමැත්තක් දක්වනවද? මං හිතන්නේ නැහැ ඉතින් ඒගොල්ලන් කැමතිද ඒගොල්ලෝ තෝරගනි. දැනට මට පේන විදිහට දැන්ට අපි කියන්න බෑනේ අනාගතේ මොනවද කියලා. මගේ මට හිතෙනවා අපේ පුතා ස්පෝර්ට්ස් වලට දැන්ටත් එයා හරි ආසයි. චූටි මෙක්කිනා මේ මේ සින්දුවක් දාන්න බෑ කොයි හැටි තැනක dance කරන එක කරන්නේ. දෙවනියා නම් ඔය දෙවනියා නම් හරි සමාජශීලී. අපි දන්නේ නැහැ ඉතින් මේගොල්ලෝ ළමයි අනාගතේ මොනා කරයිද කියලා. ඒගොල්ලෝ මොන දේ කරත් ඒගොල්ලෝ ඉගෙනගෙන ඒගොල්ලන් මට තියෙන්නේ මට ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. ඒ කියන්නේ මේගොල්ලන් අන්න අහවල් දෙයක් කරන්න ඕනේ කියලා. හැබැයි අර ඉස්සලකේ මගේ ඔළුවේ සිහින වගේක් තියෙනවා කියලා. සිහින නේ මගේ ඔළුවේ මං හැම වෙලාවෙම ඒක දකින්නවා කියලා අනාගතේ. ඒ දකින්න දේවල් අනුව මගේ දරුවෝ සමහර විට ලංකාවේ ඉන්න එකකුත් නැති වෙයි දන්නේ. ඒගොල්ලන් හොඳට ඉගෙන ගනී කියන දේ මං දන්නවා. ඒගොල්ලන් එතනින් එහාට ඉතින් ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන් තමුන් කැමති දේක් කාටත් කරදරයක් නොකර තමුන් කැමති දෙයක් රටට යම් කිසි සේවයක් කරන්න පුළුවන් මේගොල්ලන්ට. දරුවෙක් හැදෙන්නේ මුල් මාස කීපෙදී මෞකිරිත් එක්කනේ. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මෞකිරි දෙන්න විදිහක් නැහැ. සමහර කෙනාට කියන මේ නිපල් ට්‍රැක් වෙනවා කියලා. එහෙම නැත්නම් කිරි ඉරෙන්නේ නැහැ කියලා. ඔබටත් එහෙම දේවල් තිබ්බද? මට එහෙමම ප්‍රශ්න ඇති වෙන්නේ මං අර කිව්ව දෙවෙනි දරුවා එයා ගොඩක් මෙයා කිරි බීපු නැති ප්‍රශ්න තියෙන්නේ. අනේකයි මං කියන්නේ හැම දරුවම එක වගේ නෑ. දැන් පුතා වගේ නෙවෙයි දෙවෙනියා දෙවෙනියා වගේ නෙවෙයි තුන්වෙනියා. ඉතින් එක එක ද හැම දරුවම හම්බෙන්නේ පස්වෙනි දරුවා වුණත් අලුත් දරුවෙක් විදිහට තමයි අපිට මුණ දෙන්න සිද්ධ වෙන්නේ. මොකද ඒ දරුවා වෙනස් වෙන්න පුළුවන් එයාගේ හැසිරීම. එයා කිරි බොන විදිය, එයා නිදා ගන්න පැටර්න් එක. ඉතින් ඒ හින්දා මේ දරුවෙට දැන් මම කරන රස්සාවේ හැටියට මම සමහරකට කිරි දොවල මම දරුවගට තියලා මේ අරන් යනවා.
එක තියලා යනවා. I think හැම වෙලම සමහරක් අම්මලා ඉන්නවා. I think කිරියෙරෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? දරුවා වඩගින්න තියන්න. ඉතින් එහෙනම් ඒ වෙලාවට ડોක්ටර් කියන රෙකමන්ඩ් කරන ෆෝමියුලා එකක් හරි පිටි එකක් හරි දෙන්න වෙනවා. ඉතින් ඒ හින්දා දැන් අපි ඒ කාලේ තමයි ඔය කියන්නේ මට හිතෙන විදිහට ඒක ඇත්ත. දරුවෙට මේ මේ මව් කිරි වලින් ලොකු මේ හැම මේ මේකකින්ම ආරක්ෂා කරනවා හැම රෝගයකින්ම. හැබැයි නැත්තම් මොකද කරන්නේ? සමහරක් අම්මලට මව් කිරි එරෙන්නේ නැහැ. කොත දරුවා බොන්නේ නැහැ. එහෙනම් ඉතින් දරුවා කොහොම හරි ජීවත් කරවන්න එපා. එහෙනම් මම හැම වෙලාවෙම කියන්නේ මේකයි. අම්මා කෙනෙක්ට තමුන්ට කරන්න පුළුවන් උපරිම කරනවනේ. එහෙනම් තමුන්ට කරන්න පුළුවන් දේ කරන්න ඕනේ. අනික් කෙනා කරපු විදිහ හෝ තව කෙනෙක් දිහා බලාගෙන දැන් එහෙම කරන එකෙන් තමුන්ට වාසිය සිද්ධ වෙන්නේ නැහැ. පළවෙනි දේ අම්මගේ මානසිකත්වය හදන එකනේ හැම වෙලාවෙම කියන්නේ ડોක්ටර්ස්වත් කියන්නේ ළමේ කම්බෙච්ච අම්මා කෙනෙක්ගේ පළවෙනි දරුවට කලින් අම්මට ටෙන්ෂන් එක දෙන්න කියලා. මොකද අම්මා විශාල මේ ගොඩාක් ඉමෝෂන්ස් වලින් ගොඩාක් අර මනස මේවා වෙලන්නේ දරුවෙකුත් බිහි කරලා ගොඩාක් ස්ට්‍රෙස් එකේ ඉන්නේ වෙලාවට දරුවට කලින් අම්මා දිහා බලන්න කියන්නේ හේතුවක් ඇතුව. මොකද අම්මා හරියට මානසිකත්වේ හරියට තියාගෙන හිටියොත් තමයි දරුවට හොඳ වෙන්නේ. දැන් මට තුන්වෙනි බබාගෙන් පස්සේ මම දරුව තුන්දෙනි තුන්වෙනි බබාගෙන් පස්සේ කොච්චර බලන්න පුදුමයක්ද කියන්නේ මට පෝස්ට් පාටම් ડિප්‍රෙෂන් ආවා. මම මොකද කියන්නේ මට සිංහලෙන් මොකද්ද කියන්නේ මේ දරුවෙක් හම්බුනාට පස්සේ එන්නේ මේ ආතතිය වගේ මට පෝස්ට් පාටම් ડિප්‍රෙෂන් ආවා. ගොඩක් අය මේ කතාව දන්නේ නැහැ. ඒකට හේතුව වුණේ මං වර්ක් හොලික්. මං හරියට වැඩ කරන්න කැමති කෙනෙක්. මගේ තුන්වෙනි දරුව හම්බුනාට පස්සේ එතකොට මම චන්දිනුත් පරාද වෙලා ගෙදරට වෙලා කොරෝනාත් ආවා. ඉතින් මොකද අර ලොකු දෙන්නම හම්බෙලා මාස දෙකෙන් තුනෙන් මම වැඩවලට ගියානේ දරුවත් එක්කම. තුන්වෙනි එක්කෙනාට එහෙම දෙනකොට මට දරුවත් එක්ක කනෙක්ෂන් එකක් නැහැ වගේ දැනුණා. දරුවත් එක්ක තරහ යන්න ගත්ත මේ චූටි දුවත් එක්ක. එතකොට මාරු විදිහට නිකන් හරි ස්ට්‍රෙස්. ඒ පාර මම මොකද කරේ? මම ඉක්මනට කවුන්සිලර් කෙනෙක්ට කතා කළා. ඒ කියන්නේ මේ කවුන්සිලර් නෙමෙයි මේ මානසික වෛද්‍යවරයෙක්ට, මානසික වෛද්‍ය නෙමෙයි ඔය ඉන්නේ මේ හොඳ හොඳ මේ මේ උපදෙස් දෙන කට්ටිය, මානසික උපදෙස් දෙන ડોක්ටර් කෙනෙක්ට කතා කළා. ડોක්ටර් මට දරුවත් එක්ක කනෙක්ෂන් එකක් නැහැ වගේ දැන්න. මට හරි පුදුමයි දරුවෝ දෙන්නෙක් හදලා තුන්වෙනි හැදුවෙන් පස්සේ මගේ ජීවිතේ කවදාවත් නැතුව තුන්වෙනි බබාට පෝස්ට් පාටම් ડિප්‍රෙෂන් වගේ මට දැනෙනවා. මට නිින්ද යන්නේ නැහැ, මට කන්න බෑ, බඩගිනියෙන්නේ නැහැ, දරුවා අඬනකොට තරහ යනවා. මොන අම්මට දරුවන් උන තරහ යන්නේ? මට නිින්දක් නැහැ. ඔහොම කිව්වම ડોක්ටර් කිව්වා ආට පෝස්ට් පාටම් ડિප්‍රෙෂන් තියෙන්නේ, අපි පොඩ්ඩක් සෙෂන් එකක් කරලා බලමු කියලා. ඊට සෙෂන් එක කරනකොට ડોක්ටර් කිව්වා ඔයාට බෙහෙත් වල වුණාවක් නැහැ. මම නිකන් කියනවට ඔයා හෙට ඉන වැඩට යන්න, හෙට ඉඳන්ම වැඩ කරන්න පටන් ගන්න බලමු එතකොට කියලා. ඊට පස්සේ මම ඉක්මනටම සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නෝනාට කතා කරා. කතා කරලා කිව්වා මට මෙහෙම ඉඳ හරි අමාරුයි, මම වැඩ පටන් ගන්නවා කියලා. මොකද එයා තමයි මගේ දරුවට නම දැම්මේ. එයා දරුවෝ නැහැ. එයා පුදුම ඇතරම හරි කනගාටුයි. ඒ සිද්ධිය ගොඩක් අයගේ ඇත්ත කතාව දන්නේ නැහැ. මම එයාව ළඟින් ආශ්‍රය කරන හිඳ මන් දන්නවා. එයාට දරුවෝ නැති එකේ හරියට විඳවනවා ඒක නිසා. ඒ හින්දා එයා මගේ චූටි දවුව බඩේ ඉන්නකන් මාව හුත්තට බලාගත්තා. මට කෑම විවි ඉල්ලන ඉල්ලන දේ මට එව්වා, ගෙදරට එව්වා, එයා අරන් දුන්නා. ඊට පස්සේ කිව්ව කවදා හරි දවසක මම ආසයි මේ දරුවව, මං ආසයි මේ දරුවව ගන්න කියලා. මං කිව්වා මගේ දරුවව මට දෙන්න බෑ, හැබැයි වාට පුළුවන් මගේ දරුවව බලා ගන්න කියලා. ඊපස් තමයි යා තමයි නම දැම්මේ. එයාගේ නම සුහේලි, නම දැම්මේ ජල්ලි ප්‍රේමදාස. ඉතින් එයාට මම කිව්වා, එයා කිව්වා ෂුවර්ද කියලා, බබාට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද කියලා. මං කිව්වා නෑ, මට වැඩ කරන්න පටන් ගන්න ඕනේ කියලා. එහෙනම් මම එහෙනම් එතකන් දරුවා, එහෙනම් මම දරුවා එතකන් බලන්නම් කිව්වා. මං කිව්වා කිසි ප්‍රශ්නයක් නෑ, මට වැඩ කරන්න ඕනේ කියලා. ඊට පස්සේ වැඩට ඊට පස්සේ ගිහිලා සතියයි ගියේ. මට කිසි ප්‍රශ්නයක් තිබ්බ මුකුත් පෝස්ට් පාටම් ડિප්‍රෙෂන් මුකුත් නැහැ. ඊට පස්සේ ડોක්ටර් කිව්වේ ඔයා දන්න කලින් වැඩ කරපු කෙනින්නේ, වැඩ කරලා පැය 24ම ඔයා හිතන කෙනේ වැඩ කර. එහෙම කෙනෙක් විදිහට ඔයාර නිකන් ඉන්න අමාරු ඇති. ඒකයි ඔයාට ඔහොම එන්නේ නැත්තේ. ඒ හින්දා ඇතර මේක ඒක සම්පූර්ණ නැති. දැන් වුණත් මට දවස්වල් දෙකක් ගෙදර ඉන්නකොට හරි අමාරුයි. ඉතින් අපි අර එහෙම හිටියම තමයි මට ඇත්තටම දරුවට මට උපරිම දෙන්නත් පුළුවන්. ඒ හින්දා එක 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 විදිහනේ. ඉතින් ඒ හින්දා එතනින් පස්සේ ලෙඩෙත් සනීපයි. හරි. දැන් ඔය දේවලුත් ලෙඩකුත් ඇති වෙනවා කියන එකත් හිතා ගන්න බැරිද යන්නේ? දැන් ගොඩක් වෙලාවට මේ හස්බන්ඩ් කියන්නේ නමට ඉන්න ඕන කෙනෙක් නෙවෙයි. දරුවෙක් හැදුවට පස්සේ අම්මා තාත්තා කියන දෙන්නගෙන් බැඳියාවත් එක තමයි මේ සියලු දේවල් වෙන්නේ. හැබැයි රැයට එකට දෙකට විතර අඬනවා, ඔබට කිරි දෙන්න වෙනවා,
එහා පැත්තේ හැරිලා නිදා ගත්තොත් හස්බන්ඩ් අපේ එක්කෙනා නම් එහෙමම නැහැ මගේ හැබැයි රෑ තිස්සේ මම අන්න එක පුරුදු කරගත්ත සමහර දරුවෝ ඉන්නවා ඒක හරි අමාරුයි කරන්න මගේ දෙවෙනිය චුට්ටක් අමාරු වුණා හැබැයි මම රෑට නිදා ගන්න සර්කල් එක හදාගත්තා පළවෙනි සතිය දෙක ටිකක් අමාරු වුණා රෑට අපි අර කොහොමත් ඉතින් පැය එකමාරෙන් එකමාරට දෙකෙන් දෙකට නැගින එක කිරි දෙන්න ඉපේ ඊට පස්සේ මම ඒක මේ රෑට දරුවා නිදා ගන්න ක්‍රමවේදයක් හදාගත්තා ඒකට එක එක විදියට කරන්න පුළුවන් මම නම් කරේ 7 8 9 මට උපරිමිතින් 10 විතර 11 විතර නිකන් හරිය හැරගින්න බෑනේ එතකන් කිරි දුන්නා තීලිවර වෙලා ඊට පස්සේ මම වයිට් නොයිස් කියලා එකක් තියෙනවා ඒක ඕනෙකෙන්ට වන්න පුළුවන් YouTube එකේ වයිට් නොයිස් එක හොඳට දරුවා නිින්ද යනවා වයිට් නොයිස් එක දාලා මට ආය හැරෙන්න පුළුවන් වෙලාව 4ටද 5ටද එතකන් මම වයිට් නොයිස් එක දාලා තියෙනවා ළමයා නිින්ද යනවා හොඳට එසේ ආයේ වයිට් නොයිස් එක ඔෆ් කරපු ගමන් ළමයා හැරෙනවනේ හැරුණාට පස්සේ ආයෙ කිරි දෙනවා මොකද නැත්තම් අඩුම ගානේ පැය 3ක් 4ක් මට මිග්‍රේන් ලෙඩෙම්ම මට මිග්‍රේන් කියන්නේ ඉරුවරදේ නේද මට මම අවුරුදු 15 14 15 හැදිච්චි මට අවුවේ යන්න බෑ දැන් මට හරියක කර්මයක් කියන්නේ මම දැන් මේ කරන රස්සාව ඇරිට අවුවේම නින්න ඕනේ මම චුට්ටක් අවුවේ ගියපු ගමන් මිග්‍රේන් ඇවිල්ලා මට අන්තිමට වමනේ ගිහින් ගිහින් මේක හැක් පේන්නේ නැතුව ගිහිල්ලා පැත්තක් පර නැති වෙලා එහෙම තමයි ලෙඩේ සනීප වෙන්නේ දවස් 2 3ක් හිටිනවා මට චොක්ලට් කන්න බෑ අයිස් වතුර බොන්න බෑ ඔය කජු අරෝමියව කන්න බෑ ඒ වගේ ඒක හරි බරපතලට මගේ ලෙඩේ යනවා ඉතින් මිග්‍රේන් වලට ප්‍රධානම දේ තමයි හරි නිින්දක් තියෙනවා නිින්දක් නැති වුණොත් එම මිග්‍රේන් හැදුනොත් දවසම ඉවරයි ඉතින් ඒ කාරණාවත් එක්ක මම මිග්‍රේන් කියන දේ නොහැදෙන්න තමයි නිින්ද හරියට මට අවශ්‍ය නිසා මම ওই සර්කල් එක හදාගත්තා ඉතින් සමහරක් අම්මල නම් ගොඩාක් අමාරුයි මේ වැඩේ කරන්න මොකද සමහර ළමයි රෑ තිස්සේ අර කොලික් බේබිස්ලා ඒ කියන්නේ බඩේ ගෑස් වගේ එනවා සමහර ළමයින්ගේ කොලික් එකත් එක්ක ළමයි නිදා ගන්නෙම නැහැ ඉතින් මේ හැම දෙයකටම උත්තර YouTube එකේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඉතින් මමත් ඉතින් මේ විදිහට මේ දේවල් බලලා ඉගෙනගෙන තමයි දරුවා තුන්දෙනා කොහොම හරි සමුගත දැන් අපේ අම්මලා කියන මේ පරණ කාලේ කරපු දේවල් දැන් වෙන්න දැන් මට ඒ දවස්වල අපේ ආච්චි එහෙම තාමත් ඉන්නවා අපේ ආච්චිලා මේ නහයවල් මේවා කරලා කකුල් වල ඇද ඇරලා අරවා මේවා හදපු හදලා තියෙනවා මම මගේ එක්ක දරුවෙටවත් එහෙම කරන්න ගියේ නෑ ඉතින් මමත් ඇත්තටම YouTube එකේ ඉන්ටර්නෙට් එකේ දේවල් බලලා තමයි ඉගෙනගෙන තියෙන්නේ අද ඕනම දෙයක් අපිට දැන් මේ අන්තර්ජාලයත් එක්ක ඉගෙන ගන්න පුළුවන් අඩුපාඩු හොයා ගන්න දරුවෙගේ ලෙඩක් හැදුනත් සමහරට මම ගොඩක් වෙලාවට දරුවන්ගේ දෙන බෙහෙත් පවා ඉන්ටර්නෙට් එකේ ගහලා ඒ බෙහෙත තියෙන ඇත්තට මේ බෙහෙත හොඳ එකද ඒවත් මම හොයනවා ඉතින් කොහොම හරි අපේ ආච්චිලාගේ කාලේ ඔය ඇද අරිනවා කියලා කියන කකුල් වල ඒ දේවල් මම කරන්න කියන්නේ මගේ දරුවන්ට මොකද මම ඒක දැන් කියනවා ඩොක්ටර්ස්ලා කරන්න එපා කියලා මොකද දරුවා අර හිර වෙලා ගුලි වෙලානේ බඩ ඇතුලේ ඉන්නේ ඊට පස්සේ දරුවා නැගිටලා ටිකක් කල් ඔය පෙරලෙන්න ගන්නකොට ඔළුව උස්සනකොට ඔය ඔක්කොම ඇද යනවා ඉතින් ඒ හින්දර ඒ අම්මලා ආච්චිලා කරපු දේවල් හොඳ ඒවත් ඇති ඒවත් එක්ක දැන් කාලේ අලුත් තාක්ෂණෙත් එක්ක නෙමෙයි යන්නේ හැමදේම අලුත් වෙනවා ඒකත් එක්ක ඉතින් දරුවෝ තමුන්ට හරි කියලා හිතන දේ මම කියන්නේ හැම වෙලාවම මම කියන්නේ අම්මා කෙනෙක්ට තමුන්ට හරි කියලා හිතන දේ කරන්න ඕනේ කියන එක තමයි ඔය හැමදේම කතා කරද්දී ඔබ අම්මා කෙනෙක් විදියට ඔබ මේ දවස්වල ලංකාවේ ජීවත් වෙන පුරවැසියෙක් විදියට ගෑල් ළමයි බොහෝ දෙනෙකුට චූටි ගෑල් ළමයි බොහෝ දෙනෙකුට පිට්පිට් නැති මිනිස්සු අතරින් ලොකු ඛේදවාචක බොහොමයක් වෙලා තියෙනවා ඔව් අම්මා කෙනෙක් විදියට මොනවද කියන්නේ අතර මේකට මම දරුවෝ හදන එක විතරක් නෙවෙයි ඔව් ඒකට ඇත්තටම එක දෙයක් මම කියන්න ඕනේ මේක මේ රටේ පවතින්නේ මම මේ කතා කරන්නේ ඇත්තටම මේ අටළුගම සිද්ධියක් වුණා කියලා මීට අවුරුද්දකට කලින් මම මතකයි මම යන රැස්වීමලත් කිව්වා ඉස්සරහට දරුවොන්ට ජීවත් වෙන්න බැරි මානසික මේ මොකද මිනිස්සුන්ට මේ තියෙන মানে මිනිස්සුත් තිරසන් වේගෙන වගේ නෙන්නේ මේ කාලේ හරි භයානක කාලයකට අපි මේ යන්නේ මේ දරුවෝ විතරක් නෙවෙයි තව ඉස්සරහට නිවෙස් වලට පැනලා ගිනිවෙස් හිමියන්ව මරා දාලා ගිනිවෙස් වල ඉන්න කාන්තාවන්ව දූෂණය කරලා එහෙම වෙන තත්ත්වයක් ඉස්සරහට එනවා ඒකට හේතුව මේ මිනිස්සු දැන් ඉන්නේ විශාල පීඩනයකින් මේ පීඩනය අපිට අපේ ලංකාවේ විතරයි දැන් පිට රටවල් වල විනෝදය කියන දෙයට මානසික සහනය වෙනුවෙන් තැන් ගොඩාක් තියෙනවා අපේ ලංකාවේ මිනිස්සු හරි ලොකු ස්ට්‍රෙස් එකකින් මේ ආර්ථික තත්ත්වේ මේ ඔක්කොමත් එක්ක
අපේ ලංකාවේ හරීම අමාරුයි මිනිසුන්ට මේ මානසික අසහනයෙන් මිදෙන තැන් නැහැ. අපේ ලංකාවේ ගොඩක් දේ මම ඉස්සෙල්ලා කිව්වේ මට පෝස්ට්මෝර්ටම් ડિප්‍රෙෂන් ආවා කියලා වෙන කෙනෙක් කිව්වොත් මේ ගැන කෙනාට පිස්සු කියලා. අපේ ලංකාවේ මේ ඔය මානසික ආතතියේ ස්ට්‍රෙස් එකට මිනිස්සු බයයි කියලා ડોක්ටර් කෙනෙක් හම්බෙන්න පවා. ඒකට හේතුව ඒව හරි කතා කරන්නේ නැති සබ්ජෙක්ට්. අපේ මේ හැම දෙයකටම පැණි එනවා, මුට්ටි පපා කරනවා, තියෙන තරම් ඔක්කොම පේන්නේ නැති ඒව දේවල් පස්සේ යනවා. හරිද? ඒ වගේම අපේ සෞඛ්‍ය ශේත්‍රයත් ඇත්තටම හොඳ තත්ත්වයක තියෙනවා. මේ 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 අපි අපි ශරීරයට දෙන බෙහෙත් ඔක්කොම දින හැබැයි මනස මේ දියුණු කිරි ගැනීම සඳහා මනසට දෙන බෙහෙත් ඇත්තටම මනස වෙන මනසට දෙන තැන අපි ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ. ඉතින් ඔය හේතුවින්ද මිනිස්සු විශාල පීඩනයකින් ඉන්නේ. ඒව දරුවන්ගේ පිටින් අරින ඔය දැන් ඔය නිවේදනයේ වෙච්ච ඒවා විතරයි. නැති ඒවා මොනතරම් තියෙනවද? ඔය පිටමනුස්සයෙක්ගෙන්, ගෙදර තාත්තගෙන්, ගෙදර මාමගෙන් සීයාගෙන් කරදර වෙන කට්ටිය ඉන්නවා. පිරිමි ළමයි ඒ විදිහට මුණ දෙන පිරි පොඩි ළමයි ඉන්නවා. ඉතින් මේ 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 තත්ත්වය ඉස්සරහට වැඩි වෙනවා. ඉස්සරහට වැඩි වෙනවා. ඉතින් ඒ හින්දා ඇත්තටම කියන්න තියෙන්නේ දරුවෙක් තව කෙනෙක්ට දීලා තමුන්ගේ කම්ෆර්ට් එක. එහෙම නැත්නම් තමුන්ගේ තියෙන මේ සුව පහසුව ගැන හිතන එක ටිකක් අඩු කරන්න වෙනවා. මම දන්නවා අම්මා තාත්තා දෙන්නම රස්සාවල් වලට යනවා නම් හරි අමාරුයි. සර්ටිෆයි කරපු එහෙම නැත්නම් මිනිසු සමාජෙ පිළිගත්ත යම් කිසි විදියකින් සර්ටිෆිකේෂන් එකක් තියෙන දරුවෝ බලා ගන්න තැනක එක්ක දරුවෝ තියන්න ඕනේ. එහෙම නැත්නම් ආචිල සීලගාව තිබ්බත් සමහරකට අපි අහලා තියෙනවානේ සියගෙන් කරදර වෙන අනිත් එක තමයි පොඩි කාලේ ඉඳන් අපි මේ මම හරියට මේ කනගාටු වෙන තත්ත්වයක් තමයි මේ හැම දරුවෝ දූෂණය කරනකොට කටවහන් ඉන්න මිනිස්සු බස්වල ගිහිල්ලා කාන්තාවන්ට බස්වල ගිහිල්ලා එහෙම එහෙන් අතපත ගන්නකොට කටවහන් ඉන්න මිනිස්සු පුංචි දරුවන්ට ලිංගික පාඩම් ගැන කියලා දෙන්න පොතක් එළියට දැම්ම මම කෑ ගහනවා. දරුවන්ට මේ ලිංගිකත්වය ගැන කියලා දෙන්න නැතුව දරුවෝ කොහොමද දන්නේ මේ ශරීරය මගේ? මේ මේ මෙතන අත ගෑවොත් වැරදි, මෙතන අත ගෑවොත් වැරදි, වෙන කෙනෙක් මේව දිහා බලන් හිටියොත් වැරදි කියලා දරුවෝ දන්නේ කොහොමද? පොඩි කාලේ ඉඳන් මේ දේවල් කියලා දුනොත් තමයි. පොඩි කාලේ මොන්ටිසෝරි ඉඳන් පිට රටවල ළමයින්ට කියලා දෙනවා ගුඩ් ටච් මොකද්ද, බෑඩ් ටච් මොකද්ද කියලා. කොහොමද ටොයිලට් එකට ගිහිල්ලා මේ අපේ ඉස්කෝලවලයි පෙරපාසල් වල තමයි නම්බර්ස් එකතු කරන්නයි අකුරු ලියන්නයි පුරුදු කරන්නේ. පිට රටවල් වල අවුරුදු 7 වෙනකන් දරුවන්ට තැනකට ගින් හැසිරෙන විදිය, කන බොන විදිය. එතකොට මේ 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 ටොයිලට් එකට ගිහිල්ලා කොහොමද හොදගන්නේ කියන එක පවා දරුවන්ට කියලා දෙනවා. ඉතින් ඒවා අපේ රටේ කියලා දෙන්නේ නැත්තම් ගෙවල් වල දරුවොත් එක්ක ගත කරන වෙලාවේ මම මගේ දරුවෝ තුන් චූටි එකනනම් දාම් පොඩි ලොකු දෙන්නට මං ඉස්සලා කිව්වා වගේ ඕගොල්ලන්ව අත ඕගොල්ලන්ව හොදන්න පුළුවන්, ඕගොල්ලන්ට ඇඳුම් අඳින්න පුළුවන්, මෙන්න මටයි ආච්චිටයි විතරයි. හරිද? දැන් තාත්තානම් ගොඩක් වෙලාවට පුතාව හොදනවා කරනවා හිරාන්. හැබැයි හිරාන්ව කියනවා කොටිම කියනවා නම් නිවසේ ඉන්නකොට මමත් පියත් දැන් මගේ හිරාන් හැම වෙලාවම මාව හග් කරනවා, මාව දරුවෝ ඉස්සරහා ආදරේ පෙන්නනවා. ඒක ඉතාමත් වැදගත් දරුවන්ට. හැබැයි එතනින් එහාට දරුවන් ලිමිට් එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා හැම වෙලාවම දරුවන්ට පෙන්වන්න ඕනේ මේ සාමාන්‍ය දේවල් මොනවාද, අනවශ්‍ය දේවල් මොනවාද ඒවා කියලා දෙනවා. ලිමිට් එක පොඩි කල නම් ගෙදර ඉඳන් කියලා දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට සිද්ධ නොවීමත් එක්ක තමයි දරුවෝ දන්නේ නැත්තේ. ඒ කියන්නේ පිටස්තර එක්කෙනෙක් දැන් මම තව විශේෂයෙන් මම මගේ පුතත් එක්ක අපි දෙන්නට සීක්‍රට් ලැන්ග්වේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ මම එයාට එයා දන්නවා මම මම මෙන්න මේ දේ කිව්වොත් එහෙම මොකද්ද ඒකේ තේරුම කියලා. එයාට අවුරුදු 4යි. ඒතර මම එයාට පෙර පාසලට යනකොට දැන් අපේ පෙර පාසල් නම් ඇත්තටම හරි ආරක්ෂිතයි. හැබැයි එතනින් එහාට වෙන කෙනෙක් අපි දෙන්නට දෙන්න කතා කරන පොඩි ලැන්ග්වේජ් එකක් හෝ එහෙම නැත්නම් වචනයක් තියෙනවා. එතකොට ඒක කිව්වොත් විතරයි දන්නේ මේ අම්මක් එවපු කෙනෙක්. එහෙම නැත්නම් තේරෙනවනේ. ඉතින් ඒ වගේ දරුවන්ට මොකක් හරි ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා එහෙම නැත්නම් එහෙම හරි අමාරු වෙනවා දරුවෝ පරිස්සම් කරගන්න. මේ පොඩි කාලේ ඔය වගේ දේවල් වලට මුහුණ දීලා මිය ගියේ නැති දරුවෝ, මිය යන්නේ නැති දරුවෝ යම් කිසි අතවරයකට ලක් කරලා ලොකු වුණාට පස්සේ දරුවෝ වයසටත් වඩා පැහැෙනවා. කියන්නේ වයසටත් වඩා වැරදි දේවල් වලට යොමු වෙනවා වැඩි. පොඩි කාලේ සමාජයෙන් පරිගන්න එහෙම නැත්නම් සමාජයට හානියක් කරන දේ. අවසාන ප්‍රශ්නේ. ඔබ අම්මා කෙනෙක් විදිහට දරුවන්ට කොච්චර ආදරේද කියන එක ඔබේ වචනින්ම කිව්වනේ. බැරි වෙලාවත් ඔබට අර පළවෙනි දරුවෝ දෙන්න හම්බෙලා නැතුව ඉතිරියට අම්මා කෙනෙක් වෙන්න බැරි වුණා නම් එහෙම වෙන්න බැරි බොහෝ දෙනෙක් බලාගෙන ඇති. උන්ට මොනවද කියන්නේ? මෙහෙමයි, කාන්තාවක් සමහරු කියන සම්පූර්ණ වෙන අම්ම කෙනෙක් වුණාම කියලා මම ඒක පිළිගන්නේ නැහැ. කාන්තාවක් සම්පූර්ණ වෙන්නේ ඇය ශක්තිමත් කාන්තාවක් වුණොත්.
සමහරක් අම්මලා ඉන්නේ. සමහරක් කාන්තාවෝ ඉන්නෝ ළමයි හදන්න කැමති නැහැ. කමක් නැහැ. එකයාගේ කැමැත්ත. සමහරක් කාන්තාවෝ ඉන්නෝ පොඩි වයසෙන් කසාද බඳින පොඩි වයසෙන් ළමයි හම්බෙනවා. ගොඩාක් ළමයින්ට කැමති. කමන්නේ එකයාගේ කැමැත්ත. අපි පුරුදු වෙන්න ඕනේ සමාජයක් විදියට ඕනම කෙනෙක්ගේ ඉන්ඩිවිජුවැලිටි එකට. තමුන්ට තියෙන ඒ තමුන්ගේ තියෙන මේ මේ වෙනසට තමුන් හිතන පතන විදිහට තව කෙනෙක්ගේ ප්‍රයිවසි එකට තමුන් තව කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට අපි ඉඩ දෙන්න. හරිද? ඉතින් ඒ නිසා අපේ සමාජය තමයි කසාද බැඳලා අවුරුද්දා කරනකොට ළමයි නැද්ද කියලා අහනවා. තව ළමයි කැදුවම කියනකො දෙවෙනි එක හදන්නේ නැද්ද කියලා. තුන්වෙනි එක කැදුවම කොහොම වැඩි නැද්ද කියලා අහනවා. අපේ මිනිසුන්ට පුදුම ප්‍රශ්න අනෙක් පවුල් වල එක තියෙන්නේ. තව කෙනෙක්ගේ තියෙන පෞද්ගලිකත්වයට ඉඩ දීලා ඒගොල්ලන් ඕන දෙයක් කරගත දෙන් කියලා ඉන්න බැරි සමාජයක් ඇතුළේ ඉතින් ඇත්තටම හරි අමාරුයි තරුණ අම්මා කෙනෙක්ට ජීවත් වෙන්න. මම අඳුරන යාළුවෝ ඉන්නවා. අවුරුදු ගණනාවක් අවුරුදු 16ක් 17ක් ළමයි බලාපොරොත්තු වෙන ඉඳලා ඊට පස්සේ තියෙන සියලුම ප්‍රසීජි වලට ගිහිල්ලා IVF කරලා ඔක්කොම කරලා මේ ළඟදිත් හම්බෙච්ච මගේ ළගම යාළුවෙක් ඉන්න මන් දන්නවා යා මොන තරම් දුක් විඳද කියලා දරුවා හදන්න. සමහරක් අම්මලා එහෙම දුක් විඳලා ට්‍රයි කරලා ඉවරලා බැරි නම් දරුවෙක් අරන් හදා ගන්න පුළුවන්. මේ සෑම කෙනෙක්ගෙම දරුවෙක් නැතුව දරුවෝ ගැන බලාපොරොත්තු තියන් ඉන්න එක්කෙනත් අම්මා කෙනෙක්. ඒ මවුත් වේ ඇඟ ඇතුලේ තියෙනවනේ. දරු එක්කෙනා ඉන්න කෙනත් අම්මා කෙනෙක් දෙන්නෙක් ඉන්න එක තුන් දෙනෙක් ඉන්න කෙනත් අම්මා කෙනෙක් දරුවේ බඩේ ඉන්න කෙනත් අම්මා කෙනෙක් දරුවේ බලාපොරොත්තු ඉන්න කෙනත් අම්මා කෙනෙක් ඒ හින්දා පළවෙනි දේ තමයි අපි අනුන්ගේ ජීවිතවලට එබී අනුන්ගේ ජීවිතවල තියෙන අඩුපාඩු කතා කරනවට වඩා මොකද මම මේක හොඳටම දන්නේ මට ඒ වගේ ගොඩාක් ජීවිත හම්බෙලා තියෙනවා ඔය ජලනි ප්‍රේමදාස ගැන මම විශේෂයෙන් කියන්නේ මම එයාගේ කතාව මම ඉස්සර එයා ගැන දැනගෙන හිටියේ නෑ මං ඉස්සරහට කැමතිත් නෑ ඇත්තම කියනවනම් පස්සේ ආයෙ ආශ්‍රය කරන්න ගත්තම සමාජයෙන් ඇයට ඔබට මතකද මේ මේ එක්තරා දේශපාලකෙක් මම නම කියන්නේ ප්‍රධාන පෙළේ දේශපාලකෙක් ඇයට දරුවන් අහිමි වීම ගැන ප්‍රසිද්ධිය කතා කරා එතනදී මම ඇත්තටම හරි කනගාටුන මොකද මං කතාව දන්න නිසා ඇය මාතේ කොච්චර ඇඬුවද කියලා මං දන්නේ ඉඳ කවදාවත් එපා දරුවෝ නැති කෙනෙක්ට දරුවෝ නැති දරුවෝ බලාපොරොත්තු වෙන කෙනෙක්ට और दारू नै नहीं देखे लाने एक हरिम वेदना दाने मनुष्य वितरणी एक हरिम वैर दिखाता वाकमे दम दारू हदान एम नेता हुआ दारू अंत आस नैद अभी कुहमत दाने जीवित मुन तरह गिंदर की इन अदेले इंत खाव दी मनुष्य कम दिन दे मुलिंगलवट गाने को मना दारू नती आए इस तमुगी दारू अंगी तीन लुकल क्रियाकार कथाग्रहने कसाद बैंदपुर नती किसरा कसाद जीवित कथाग्रहण होंदने තේරුණාද ඒක හරි මොකද මේ මිනිස්සුන්ගේ හිත අපි දන්නේ නැහැ දරුවෝ නැති කෙනෙක් ඉස්සරහා දරුවන් ගැන කතා කරන්න හොඳ නැහැ හරිද සැමිය නැති වෙච්ච කෙනෙක් ඉස්සරහා තමුන්ගේ පෞල් ජීවිතය ගැන කතා කරන්න හොඳ නැහැ මම ඒක පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් අඩුපාඩු ශරීරයේ අඩුපාඩු තියෙන කෙනෙක් ඉස්සරහා තමුන්ගේ තියෙන ලොකුකම් ගැන කියවන්න හොඳ නැහැ එතන පුළුවන් තරම් අපි බලන්න ඕනේ තව කෙනෙක්ගේ හිත නොරිද්දා ජීවිතේ ගත කරන්න හොඳයි හිත නොරිද්දා ජීවත් වෙන මේ අම්මත් එක්ක මම කතා කරා අම්මා කියන වැඩසටහන ඇතුලේ තනිකරම කතා කරන්නේ අම්මා කෙනෙක් තවත් අම්මා කෙනෙක්ට එහෙම නැත්නම් බලන් ඉන්න ඔබව දැනුවත් කරනවා ආදරෙන්. ඔබට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. තවත් දරුවෙක්ව මුහුණ දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හිරාන් සහ ඔයාට ගොඩක් ආදරෙන් wish කරනවා ආගේ අනාගතේ වෙන. එහෙනම් බොහොම ස්තුතියි. ජය වේවා. ජය වේවා.